महाजन सौख्य परीक्षक वरुण गे ए कियन मत गेन अपिट विरुद्ध वेन्न पुलवंकमग्ने एकियान्ने महाजन सौख्य परीक्षक वरु तमा मे संदहा सौख्यवाद निर्धारण समग दडिवम वेहसिन्ने अत्तवशेम किवोत् मे मोहत वेन विट वेडियम वेहसट पत्विच्च सौख्य बल निर्धारण कोट्टासय अत् गणेट महाजन सौख्य परीक्षक वरुणुत् अतुलत् वेनवा ए तत्त्वे यटते एतुमन्ला कियन कथाव पिलिबंदव अपि अत्तटम රජයක් හැටියට පමණක් නෙවෙයි මහජනතාව හැටියටත් අපි ඒක සැලකිල්ලට ගත යුතුයි. ඒ මොකද මේ සංචරණයන් නිසා තමයි මේ කටයුත්ත මේ රෝගය මේ ආකාරයට දිවයිනේ ප්‍රදේශවලට පැතිරෙන්නේත් ඒ වගේම අපි තෝරාගත්ත ඔය කියන අධි අවදානම් කලාප ඇතුළෙත් මේවා පැතිරෙන්නේ ඔය කියන සංචරණය නිසා. ඉතින් ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන දේ ගැන අපිට කොහෙත්ම විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. අපි සියලු දෙනාම මේක ඇත්තටම එතුමන් ඒලා කියන දේ ඉතාමත්ම සැලකිල්ලට අරගෙන ඒ ගැන බාරදුර ලෙස සලකලා බලලා අපිට අපි සියලු දෙනාම අපි සංචරණයන් සීමා කරගත්තොත් මං හිතනවා මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව නීතියෙන් මේක පැනවීමට බල කිරීමක් එහෙමත් නැත්නම් නීතියට නීතියෙන් මේ කිරීමට යන තැනට යෙදුනොත් ඒකෙන් සිද්ධ වෙන්නේ මං හිතනවා අර එදිනදා වේලා හම්බ කරගන්න එළියට බහින්න සිද්ධ වෙන පුද්ගලීන්ටත් ඒ වගේම සුළු දෙයකටත් අපිට මේ බෙහෙත් පෙත්තක් ගන්න කෑමට හදිසියේ පාන් රාත්තලක් ගන්න එළියට බහින්න බැරි තත්වයකට පත් වෙනවා නීතියෙන් මේක ක්‍රියාත්මක කළොත්. ඉතින් ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කියපු දේ අපි ඉතාමත්ම බැරෑරුන් ලෙස සලකලා අපි සියලු දෙනාම එකතු වෙලා අපිට මේ අපේ කැමැත්තෙන් අපි මේ මේ සංචරණයන් සීමා කරගත්තොත් නීතියෙන් කරන්න නැතුව මේක පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉදිරියේදී දැන් උත්සව සමයේදී එහෙම ජනතාව එහෙම මේ දැනටමත් නීති තියෙනවා පොලිසිය මේ වෙනකොටත් ඒ නීති කඩ කරන අයට සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා අපි සෞඛ්‍ය සේවකයන් හැටියට තවමත් අපි ඉල්ලා සිටින්නේ මේ නීතිය හරහා එහෙමත් නැත්නම් උසාවි හරහා මේ තත්ත්වය විසඳනවාට වඩා අපි සියලු දෙනාගේ සහයෝගයෙන් මේ කටයුත්ත කිරීමයි අපිට අවශ්‍ය වන්නේ ඒ නිසා නැවත නැවතත් අපි ඉල්ලා සිටින්නේ අපේ අනවශ්‍ය සංචරණයන් සීමා කරගෙන මේ උත්සව සමයේ තුල මේ උත්සව සමයේ අපි ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් මේ තත්ත්වය බැරෑරුම් තත්ත්වයට පත්වීම වළක්වා ගන්න සියලු දෙනාගෙම සහය ලබා ගන්න එහෙම නැතුව නීතිය හරහා මේ කටයුත්ත කිරීම තැනට පත්වන්නට ඉඩ දෙන්න එපාය කියලා. මේ ලංකාවේ සිටින සියලුම වැඩිහිටියන් 99%ක්ම යම් ආකාරයකට සාක්ෂරතාවයේ තියෙන යමක්කමක් අවබෝධ කරගන්න පුළුවන් අය. එවැනි තත්ත්වයක් තුල මේ ආකාරයට හැසිරෙන එක මං හිතනවා කාටවත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. අපි සියලු දෙනාම මේ අවස්ථාවේ වගකිය යුතු පුරවැසියන් හැටියට මේ තත්ත්වය මේ විටින් විට අපි බලධාරීන් හැටියට හෝ නිලධාරීන් හැටියට හෝ සෞඛ්‍ය සේවකීන් හැටියට හෝ අපි මේ කියන දේ ඉතාමත් සාවධානව අහුම්කන් දීලා මේ අවුරුද්දට පමණක් හෝ අපිට අපේ සංචරණයන් සීමා කරලා මේ සාප්පු සවාරි සීමා කරලා මේ තත්ත්වය බරපතල වීම වළක්වා ගන්න. මොකද මේකේ ප්‍රතිවිපාක වෙන්නේ දැන් අර ඔබතුමාම කියපු විදිහටම අපේ කුඩා දරුවනම් මේ රෝගයට ගොදුරු වෙන්නේ. මේ කාගේවත් දරුවෝ නෙවෙයි අපේම දරුවෝ. ඉතින් අපි අපේම දරුවන්ව රෝගී කරව ගන්න ඇයි අපි පාරට බහින්නේ? ඉතින් මේ ගැන ඉතාමත්ම සැලකිලිමත් සලකලා බලලා මේ උත්සව සමය වගකීමෙන් කටයුතු කරන්න කියලා සීල දෙනාගෙම ඉල්ලා සිටිනවා. මග හරිනව නෙවෙයි අපේ මේකේ අරමුණ තියෙන්නේ පළමුවෙන්ම හොඳට මතක තබාගත යුතු දෙයක් තමයි මේ PCR පරීක්ෂණ කිරීමේ අරමුණ සියලුම රෝගීන් බස්නාහිර පළාතෙන් පිටර යනකොට අල්ලා ගැනීම නෙවෙයි. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. ඒ සඳහා ඒ කියන්නේ පිටවන සියලු දෙනාම PCR පරීක්ෂණයට ලක් කිරීම කරන්න බෑ. අපි මුල ඉඳලම කිව්වා මේක අහමු පරීක්ෂණ ක්‍රියාවලියක් යම් ප්‍රමාණයකට අපිට මේ පරීක්ෂණ කිරීම හරහා රෝගීන් හඳුනාගත්තොත් ඒ රෝගීන් එක්කෙනා දෙන්නෙක් වුණත් ඒ හරහා යම් ප්‍රදේශයක පොකුරක් මතුවීමේ ඉඩකඩ අවම කරගෙන ඒ හරහා මේ ඒ
මේ රෝගියා හෝ ඒ හඳුනාගත් රෝගියාගේ ආශ්‍රිතයින්ට ඒ රෝගය හැදීම වැළැක්වීමටත් ඒ හරහා වෙනත් ප්‍රදේශවල අවදානම් තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමටත් තමයි අපි මේක කරන්නේ. ඒ නිසා අපිට මේ හැම ස්ථානයේම අපි මේ යොමු මේකට අපේ මේ මේ අවධානයට යොමු කරන්න අමාරුයි මේ තත්ත්වය නිසා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ යම් ප්‍රමාණයකට මේ ආම්බුලන්ස් පරීක්ෂණයක් කිරීම හරහා ඒ අය හඳුනා ගැනීමත් ඒ හඳුනා ගැනීම හරහා මේ යන අය සම්බන්ධයෙන් තියෙන රටාව එහෙම කියන්නේ මේ කොච්චර ප්‍රතිශතයක් එනවද කී දිනක් අපි චෙක් කරනවද ඒ චෙක් කරන අයගෙන් කී දිනක් හම්බ වෙනවද ඒ අය හමු වෙන අය යන්න බලාපොරොත්තු වෙන්නේ කොයි කොයි පළාත්වලටද ආදි වශයෙන් තොරතුරු ලබා ගත්තාම අපිට ඒ මගින් අපිට පුළුවන් මේ தত্ত্বය ඒ ඒ ප්‍රදේශවල පාලනය කිරීම සඳහා අවශ්‍ය අවධානය යොමු කරන්න. අන්න ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒ නිසා යම් ක්‍රමවේදයක් හෝ යම් ක්‍රමයකට ප්‍රවාහණය වෙන අය මග ඇරුණ අය කියන එක මේ ක්‍රියාවලියේ අපේ අරමුණට බාධාවක් වන්නේ නැහැ. News Hub. People liking the news.